කොහමද ඔයාලා හැමෝටම අද ඉතින් කොඳටම වැස්ස ඉතින් ගේ ඇතුළටම වෙලා හිටියේ මට ඉතින් හිතුණා පොඩි වීඩියෝ එකක් කරන්න ඕන කියලා මම මේ කාලෙක ඉඳලා කරන්න හිටපු දෙයක් ඔයාලගේ ඉල්ලීමක් නැවතත් ඉතින් මම දැන් ඔයගොල්ලෝ එක්ක මේ මගේ ගෙදර වැඩ ගෙදර දොරේ වැඩ කටයුතු දැන් බෙදා ගන්න පටන් අරන් ඉතින්නේ ඉතින් මේ වීඩියෝස් බලපු සමහර සහෝදරියෝන්ගෙන් දැන් මට කේක ඉල්ලීම් වෙනවා මගේ ඇඳුම් අල්මාරියේ පෙන්නන්න කොහොමද ඕගනයිස් කරන් ඉන්නේ මගේ කුස්සිය කොයි වගේද ඔව් වගේ දේවල් ඉලන්න බබාලගේ වැඩ කටයුතු කරගන්නේ කොහොමද ඔය ඔන්ලයින් ක්ලාසස් එහෙම ගොඩාක් රික්වෙස්ට් තියෙනවා ඉතින් ගෙදර පැත්ත ගැන සැලකුවොත් මම ඔයාලට බොහොම නිහතමානීව කියනවා මේ අලුත් නිවසට අපි ඇවිල්ලා තාම අවුරුදු 3යි මේකේ ගොඩාක් දේවල් අපිට හදා ගන්න තියෙනවා අපිට සුදුසු අපිට ඕන විදියට ඉතින් පොඩ පොඩ තමයි ඒක ටිකෙන් ටික කරගෙන යන්නේ ඉතින් මම හිතන්නේ මොනවා හරි දෙයක් මගේ නිවසේ දෙයක් මොකක් හරි ඔයගලන්ට පෙන්නනවා නම් ඔයාලගේ ජීවිතයටත් ඒකෙන් මොනා හරි දෙයක් ගන්න හැකියාවක් තියෙන්න ඕනේ එමෙ නැත්තම් බොරුවට පෙන්නලා වැඩක් නැහැ කියන මතයි මං ඉන්නේ නමුත් සමහර දේවල් තියෙනවා මට පෙන්නන්න පුළුවන් දැන් මගේ ඕගනයිස් කරගෙන තියෙන සමහර දේවල් මට පෙන්නන්න ප්‍රශ්නයක් නැහැ ඉතින් මම මුලින්ම හිතුවා දැන් ඔයගොල්ලෝ මගෙන් අඳුම් අල්මාරිය කිහිප දෙනෙක් මිල්ලුවා ඉතින් මෙහෙම ලොකුවට පෙන්නන්න තරම් මගේ එහෙම නැහැ ඔයගොල්ලෝ දැකලා ඇති ඕන් තරම් YouTube එකේ වීඩියෝස් තියෙනවා ඕවා සම්බන්ධයෙන් ඉතින් ඒ වගේ පෙන්නන්න මට දේවල් නැහැ මට තියෙන ඕගොල්ලන්ගේ වගේ බොහොම සාමාන්‍ය අල්මාරියක් ඉතින් ඒත් මට ඒක මම කොහොමද තියාගෙන ඉන්නේ කියන දේ පෙන්නන්න පුළුවන් නමුත් ඊට කලින් මට හිතුණා ඔයාලට මේ මම කවුද මම ඇඳුම් කොහොමද කලමනාකරණය කරගන්නේ ඉස්සරින් ඉඳලා මගේ කොහොමද කැමැත්ත උනේ ඒ පරණ ඇඳුම් වලට මම මොනවද කළේ අන්න ඒ වගේ පොඩි බෑග්ග්‍රවුන්ඩ් ස්ටෝරි එකක් දෙන්න මේක ඇත්තටම මගේ ලයිෆ් එක්ස්පීරියන්ස් එකක් මම ඕගොල්ලෝ එක්ක ෂෙයා කරන්න යන්නේ එතකොට ඕගොල්ලන්ට තේරෙනවා මම හිතන පතන විදියත් එක්ක පස්සේ මම ඔයාලට මගේ ඇඳුම් ඕගනයිස් කරන් තියෙන විදිය පෙන්නුවාම ඔයාලට හොඳටම තේරේ මේ මිනිස්සයා කොයි වගේ කෙනෙක්ද කියලා දේස මම අද හිතුවා මගේ අතීතයේත් එක්ක සම්බන්ධ වෙච්ච මගේ ලයිෆ් ස්ටෝරි එකේ පොඩි කොටසක් කියන මගේ ඇඳුම් ගැන එන අද බලමු මගේ ඇඳුම් ස්ටෝරි එක ඉතින් මගේ පවුලේ මම තමයි තනි දරුවා ඉතින් අපේ අම්මට මම විතරයි ඉතින් ගෑල් ළමේ ඉතින් දන්නවනේ ඉතින් අම්මලට ගෑල් ළමයි වුණාම සූට් අඳනවා ලස්සන ලස්සන ඇඳුම් ඉතින් අපේ අම්මත් ඒ වගේ අපේ අම්මට හොඳට මහන්න පුළුවන් අම්මා පතරොම් වලට මහන්නේ බ්ලොක්ස් වලට මහන්නේ ඉතින් මට මතකයි චූටි කාලේ කේක් ඇඳුම් මට අඳවනවා අම්මත් මට කියලා තියෙනවා මට තියෙනවා වෙනම ඇල්බම් එකක් කේක් ඇඳුම් ඇඳලා ලස්සන ලස්සන ඇඳුම් ඇඳලා ගත්ත පින්තූර පිරිච්ච ඇල්බම් එකක් තියෙනවා ඒක මහගෙදර තියෙන්නේ ඉතින් අම්මගේ පුරුද්දක් තමයි අම්මා ඇඳුම් සෙට් එකක් මහනවා මහලිවල අම්මලගේ යාළුවෙක් ඉන්නවා ෆොටෝග්‍රැෆර් කෙනෙක් ඉතින් ඒ අංකල්ට එන්න කියලා මට අර ඇඳුම් අඳන්ද ෆොටෝස් ගන්නවා ඉතින් ඒ ඇඳුම් ටික ඊට පස්සේ ඒ ෆොටෝස් ටික print කරලා අම්මා ඇල්බම් එකක් හදලා තියෙනවා ඉතින් ඒක අම්මගේ කලෙක්ෂන් එකක් සහ මගේ ඇල්බම් එක උනා අන්තිමට ඒක ඉතින් අම්මා එහෙම මහපු අම්මා මම කැම්පස් ගිහිලා අවුරුද්දක් යනකනොත් අම්මා තමයි මට ඇඳුම් මහලා දුන්නේ ඉතින් අම්මට මේ වෙලාවේ මං කියනවා නේ අම්මේ බොහොම පිං මට ලස්සනට ඇඳුවා ඔයා පුළුවන් තරම් ලස්සනට මහන්සි වෙලා ඇඳුම් මහලා මාව ලස්සන කරාට ඔයාට ගොඩාක් පිං ඉතින් අදටත් අපේ අම්මා අම්මගේ ඇඳුම් මහ ගන්නවා දැන් ඉතින් වයසයිනේ මට මහන්න බෑ එයාට දැන් ඉතින් මට මහලා හරියන්නේත් නෑ දැන් මගේ විදිය වෙනස් නිසා ඉතින් කොහොම හරි අම්මා නිසා චූටි කාලේ මම ඉතින් හැඩ වැඩ දාපු ඇඳුම් ගොඩාරියක් ඇඳා ඒ තමයි චූටි කාලේ කතන්දරේ ඊට පස්සේ මම කැම්පස් ගියාට පස්සේ ඉතින් දැන් මම ගියේ මොරටු යුනිවර්සිටි එකට ඉතින් එක එක වර්ගයේ කට්ටියක් ඉතින් අපිට මූව් වෙන්න වෙනවනේ ඉතින් ඒ විදිහට ඉතින් අපිට පොඩ්ඩක් හැඩ ගැහෙනවා ඉබේම ඉතින් මම පුරුදු වුණා සාප්පු වලින් ඇඳුම් අරගෙන අඳින්න ගොඩක් වෙලාවට මම ගොඩක් ෆෝවර්ඩ් මිනිස්සු එක්ක හොඳට ගනුදෙනු කරගෙන ඉන්න කෙනෙක් හොඳට කතා බහ කරගෙන ටිකක් කොල්ලෙක් වගේ ඒ නිසා මට ඉතින් හරියන්නේම ජීන්ස් වගේව තමයි මම සායවල් ඇඳේම නැති තරම් ජීන්ස් වලට බැස්සා ජීන්ස් මේ දිග දිග කලිසම් අඳින්න පටන් ගත්තා ටොප්ස් එක එක බ්ලවුසස් අඳින්න පටන් ගත්තා ඔන්න ඊට පස්සේ තමයි ඇත්තටම මම ෂොපින් කරලා ඇඳුම් ඇඳේ ඔහොමම ගිහිල්ලා කැම්පස් එකෙන් අවුට් වුණාට පස්සේ ජොබ් එකකට ගියා මම ඇත්තටම හරියටම ජොබ්ස් දෙකක් කරලා තියෙනවා පළවෙනියට ගිය ජොබ් එක ජර්මන් බේස් කම්පැනි එකක් මම ෆ්‍රී ට්‍රේඩ් සෝන් එකේ කටුනායක වැඩ කළේ ඉතින් ඒකේ සාරිස් තමයි මගේ පළමු කැමැත්ත සාරි වලට තමයි මං හරි ආස
ඉතින් හරිම ලස්සනට මම සාරිය ඇඳගෙන ගියා නමුත් අනේ මන් දන්නේ මොකද කියලා අපි ජොයින් වුණා අවුරුද්දෙම ඒගොල්ලෝ යුනිෆෝම් එක හඳුන්නලා දුන්නා ඉතින් ඒ කියන්නේ පෑන්ට් එකකුයි අද්දික ෂර්ට් එකකුයි අකමැත්තෙන් නමුත් ඉතින් ඒක අඳින්න උනා ඒගොල්ලන්ගේ යුනිෆෝම් එක ඉතින් අපි අඳින්න එපා ඊට පස්සේ සාරියට පොඩ්ඩක් ඉන්න කියලා ඉතින් කියන්න උනා ඊට පස්සේ මම එතනින් අයින් වෙලා UK based company එකට join වුණා ඒ කාලේ UK වලින් තමයි control කළේ එතන මම අවුරුදු 4ක් මම රස්සාවෙන් අස් වෙනකම් මම එතන තමයි හිටියේ ඉතින් ඒකේ මට හිතූ පරිදි මං සාරිය ඇඳා මගේ ප්‍රියතම ඇඳුම සාරිය මං දන්නේ ඇයි කියන්න ගෑන් ළමෙක් ඉතින් සාරිය කැඳහම මේ තියෙන හැඩය හැබැයි නීට් එකට අඳින්න ඕන ලස්සනට අඳින්න ඕන ලස්සන සාරි ජැකට් එකක් එක්ක අඳින්න ඕන ඉතින් ඒ හැඩේ ලුක් එක මට වෙන කොහෙන්වත් වෙන්නේ නැහැ සහ මගේ සාරි චොයිස් එක හරි වෙනස් මං අර කොහොමද කලර්ෆුල් සාරිස් වලට කැමතියි ඒ වගේම ටිකක් ෂයිනි දිලිසෙන දිලිසෙන කෑලි තියෙනවා නම් මං චුට්ටක් මගේ ඇහැ යනවා අත යනවා වැඩි ඒ වගේ සාරිස් වලට ඉතින් මම ඒ නිසා ගොඩාක් මං ගාව තින්නේ 90% වගේ මං ඇඳේ සාරිස් ෆෝමල් වෙයක් ඇඳා අනිවාර්යෙන් ඒකත් ඇඳා ගොඩක් පෑන්ට්ස් තමයි මම ෂෝට් ස්කර්ට්ස් ඇඳලා නැහැ කවදාවත් මට හරියන්නේ නැහැ ඒක මම දිගටම තමයි ඇඳේ පෑන්ට්ස් ට්‍රවුසර්ස් තමයි ඇඳේ ටොප්ස් එක එක විදිහේව ගන්නවා ඉතින් ඉස්සර මීට අවුරුදු මම මේ කතා කරන්නේ අවුරුදු 10කට 15කට විතර කලින් ඒවනේ එතකොට ඒ කාලේ දැන් තියෙනවා වගේ ෆෝමල් වෙයා ගන්න එච්චරම ෂොප්ස් තිබුණ නැහැ ඒ කියන්නේ තිබුණ ඇඳුම් නමුත් හරි නීට් එකට අපි ඇඳම අපිටම මහල වගේ තියෙන හරි නීට් ක්වොලිටි රෙදි වලින් තියෙන තැන් හරි අඩුයි. ඉතින් මම හැමතිස්සෙම ගියේ මොන්ඩි එකට. දන්නයි දන්නවා මොන්ඩි තමයි මට හරියන තැන. ඒකේ තාමටත් මම ඒ ගත්ත ඇඳුම් තියෙනවා ෆැබ්‍රික් වලට මුකුත් වෙන්නේ නැතුව තාම ලස්සනට තියෙනවා ඒ ඇඳුම්. ඉතින් හරි මාසාවෙන් තමයි ගිහිල්ලා එතනින් ඇඳුම් අරගන්නේ. ඉතින් මට 10% විතර ප්‍රමාණයක් ඒ ෆෝමල් වෙයා ඒ ඇඳුම් ටිකක් තිබුණා. ඉතින් මේකම මම තව දෙයක් ඔයාලට කියන්න ඕනා මම ඇඳුම් වලට සල්ලි වියදම් කරන විදිය ගැන. මම ඇත්තටම ගොඩක් ගැහැණු ළමයි වගේ මට හිතූ අපි ගොඩක් අයට හිතූ දේ ගන්න ආසයිනේ. දැන් අපි හම්බ කරන්න පටන් ගත්තාම අපි ඉතින් ආස දේවල් අපි ගන්නවනේ අපේ සල්ලි ගෙවසෙන හින්දා. නමුත් මම මේ විදිය චරිතය නෙමෙයි. මම දන්නේ නැහැ ඇයි කියලා මට එහෙම හිතූ දේ ගන්න ඕන කමක් උන්නේ නැහැ. එකක් තමයි මම රැකියාවට යන පටන් ගන්නකොටම අපේ තාත්තා රිටයර් වෙනවා. ඒ අවුරුද්දෙම එයාත් රිටයර් වෙනවා. ඊට පස්සේ සම්පූර්ණ ගෙදර වියදම දැරුවේ මම. ඉතින් මං ඒ හම්බ වෙච්ච මුදල් සම්පූර්ණයෙන්ම අපේ අම්මට දීපු එකනේ. අම්මට දීලා අම්මගෙන් සල්ලි ඉල්ල ගිය කෙනෙක්. ඉතින් කසාද බඳිනකම් මේ දේ විදියටම සිද්ධ වුණා සහ බැන්දට පස්සෙත් මගේ පඩියෙන් ලොකු ප්‍රමාණයක් අපේ අම්මට දුන්න කෙනෙක් මම. මම රස්සාවට නැවතිලත් මම මගේ හස්බන්ඩ්ගෙන් මට ලැබුණා ඒ දින හා සමානම ඊටත් වැඩි මුදලක් මම පුළුවන් තරම් කාර්ය සෑහෙන කාලයක් ඒ විදියට කරපු කෙනෙක්. අර ගොඩක් එහෙම ඇඳුම් වලට වියදම් කරපු කෙනෙක් නෙමෙයි. මම උදාහරණයක් කියන්නම්කෝ ඔයාලට. මම දෙවනි රැකියාව කරනකොට මාස 9ක් ඉන්දියාවේ බේස් වෙලා හිටියා. ඉන්දියාව කියනකොට හිතන්නකෝ දැන් මම සාරි ලවර් කෙනෙක්. ඉන්දියාව කියන්නේ සාරි ලෝකයක්නේ. මං හිටියේ බැංග්ලෝ. ඉතින් ඒ මාකට් එකේ තියෙන අමුතුම ඩිසන්ට් අමුතු සාරිස්. අර පොපියුලර් ගොඩේ වනේ මේ ටිකක් වෙනස් සාරිස් තිබුණා. එච්චර ඉඳලත් මම ගත්තේ ඔෆිස් අඳින්න ඕනනම් සාරි පහක් වගේ ගන්න ඇති. පාටි වෙයා එක සාරියයි ගත්තේ. ඕන්න අදටත් මං කියනවා මං ඒ ගිහිල්ලත් මම පාටි වෙයා ගත්තේ නෑනේ. අයියෝ මට හිතුන්නේ නෑනේ කියලා. ඉතින් සමහර වෙලාවට ඒක දුර්වලතාවයක් වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට අවමවාදීව හිතීමක් වෙන්නත් පුළුවන්. මට අවශ්‍යතාවයට අනුව විතරක් මම ගන්නවා. ඒක මගේ ලෝභකම වෙන්නත් බෑ. මොකද මම ලෝභකමට ඉතුරු කරගත්තෙත් නෑ. මම ගෙදරට දුන්නා. එහෙම එකතු කරගෙන හිටපු කෙනෙකුත් නෙමෙයි මම. මට එහෙම සල්ලි ඉතුරු කරගත්ත කෙනෙක් නෙවෙයි. ඉතින් ඒ විදිහට තමයි මම ඇඳුම් ගැන හිතන්නේ. අදටත් එහෙමයි. මට අවශ්‍ය නැත්තම් මං ගන්නෑ. ඉතින් අද ස්ටෝරි එකට අපි පස්සෙමු. ඉතින් ඉස්සරත් එහෙමයි. මම ගත්තේ සාරි ඒවා උපරිම මම ප්‍රයෝජනය ගත්තා. අවශ්‍යම ටික විතරක් අරගත්තා. දකින දකින දේ දකින දකින සපත්තු දකින දකින බෑග් ගත්ත කෙනෙක් නෙමෙයි මම. අදටත් එහෙමයි. මට අත්‍යවශ්‍යම දෙයක් විතරක් නම් විතරක්
මම බඩු ගොඩ ගහ ගන්න කෙනෙක් නෙවෙයි. ඉතින් ඒ වගේ චරිතයක් තමයි ඉතින් මම. ඒකත් පොඩ්ඩක් කියන්න ඕනේ නේ ඇඳුම් ගැන කතා කරද්දි. ඉන්පස්සේ රැකියාව කරලා මම විවාහ වෙලා විවාහ වෙලා අවුරුද්දක් විතර ගියාට පස්සේ මගේ පළමු දරුවා හම්බෙන්න ආවා. ඊට පස්සේ බබත් හම්බ වෙලා බබාටත් අවුරුද්දක් වෙනකම් මම රැකියාව කළා. ඊට පස්සේ තමයි මගේ තාත්තට අසනීප වෙලා මට රැකියාවෙන් නවතින්න සිද්ධ වුණේ. ඊට පස්සේ අනේ ඉතින් මගේ අර ලස්සන සාරි ටික සහ ෆෝමල් ලෑ ටික අල්මාරියේ කණි වෙලා හිටියා. ඉතින් මම ওই සාරි ටික තියාගෙන හිටියා අවුරුද්දක් දෙකක් විතර. අනාගතයේදී දරුවන්ගේ පාසලේ වැඩ කටයුතු සඳහා මට මේ වැඳිය හැකියි කියලා ඕක තියාගෙන ඉතින් මං හිටියා. දෙවෙනි බබත් හම්බෙලා ටික කාලයක් ගියාට පස්සේ මමම කල්පනා කරා ඇයි මම මේ වැඩක් නැති කුණු ගොඩවල් වලින් මගේ අල්මාරිය පුරවගෙන ඉන්නේ කියලා. දැන් ඕගොල්ලෝ බලලා ඇයි මේ සාරි වලට කුණු ගොඩවල් කියන්නේ? ඇත්තම කතා කරොත් අපි ප්‍රයෝජනයක් ගන්න ඇති දේවල් අවුරුදු ගානක්වත් අල්ලන්නේ නැතුව උහේ තැන් තැන් වලට වෙලා තියෙන දේවල් මට තේරෙන්නේ තේරුමක් නැති දේවල්. ඒකයි මම කුණු ගොඩක් කිව්වේ. නැතුව ඒ බඩු බාලයි කියන එක නෙවෙයි. අපිට ප්‍රයෝජනයක් නැති දේවල් ඇත්තටම කුණු ටිකක්. අපි බොරුවට පුරවගෙන ඉන්නේ නේ. මට හිතෙන්නේ එහෙමයි. මන් දන්නේ නැහැ ඔයගොල්ලන්ට කොහොමද කියලා. මං අන්තිමට කල්පනා කළා ඔව් දැන් මේ දේවල් මාව ඒ කාලේ මාව ලස්සනට තිබ්බා. නමුත් දැන් පුතාලගේ ඉස්කෝලේ වැඩවලට යන්න කියලාත් මං ওই සාරි ලොට් එක මන් දින්නේ නැහැ. හැමදාම අපි ඉස්කෝලේ යන්නේ නැහැ නේ ඔය ඇඳගෙන. ෆන්ක්ෂන් එකක් තියේ ඕන අවුරුද්දට සැරයක් හෝ දෙකක්. ඉතින් ඕකට ඇත්තටම සාරි හතරක් පහක් තිබ්බා නම් හොඳටම ඇතිනේ. අන්තිමට මං බෝල්ඩ් ඩිසිෂන් එකක් ගත්තා. බොරුවට මම මහන්සි උපයාගත්ත මුදල් වලින් ගත්ත තෑගි සමහර අය මට තෑගි දීපුවයි. ගත්ත සාරිනේ මම මුදලින් උපයලා. ඉතින් ඒ නිසා මට බැඳීමක් තියෙන්න පුළුවන්. නමුත් ඒ බැඳීම මම නැති කරගත්තේ හරි මාව ඒ කාලේ ඔයාලා ලස්සනට තියාගත්ත බොහෝම ස්තුතියි. මාව ඒ කාලේ ලස්සනට තිබ්බට දැන් ඇත්තටම මට ඔයාලගෙන් වැඩක් නැහැ. දැන් ඔයාලා මගෙන් ඈත් කරන්න ඕන කාලේ කියලා මං තනියෙන් එයාලා ගැන හිතුවා. මගේ සාරි ටික ගැන. ෆෝමල් වෙය ගැනත් එහෙමයි. ෆෝමල් වෙය නම් මං ගොඩාක් ඒවා මගේ කැසින්ලට දුන්නා. ඒගොල්ලෝ රැකියාවල් කරන්න ගත්තාම සාරිස් ටික මොකද කළේ ගොඩක් ඒවා නිකන් දුන්නා. මම නිතර නිතර ආසාවට ඇඳපුවා ටික ඇඳලා 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 තියෙන ඒවා මං නිකම්ම දුන්නා. ඊට පස්සේ එක සෙට් එකක් තිබුණා සාරි. මං ටිකක් වැඩි මුදලක් දීලා ගත්තේ ඒවා. ඒවා අර තිස්සේම ඇඳපුවත් නෙමෙයි ටිකක් හොඳ ඒවා හොඳ මට්ටමේ ඒවා මුකුත් වෙලත් නැහැ. බොහොම පරිස්සම තමයි මං සාරි ඇඳේ පරිස්සම් කළේ. ඉතින් ඒවාට මොකද කරන්න කියලා මං ඒවත් කොටස් කරා. සුළු මුදලක් තියලා මේ ටික දීලා දානවා කියලා මම තීරණය කළා. මොකද සමහර දේවල් තියෙනවානේ ගොඩක් වටින දේවල් නොමිලේ දුන්නමත් අගයක් නැහැනේ. යම් කිසි මුදලක් අපි අරගෙන ඒක දුන්නට කිසි පාඩුවක් නැහැ. දැන් හිතන්නකෝ මං උදාහරණයට මේ වැලියුස් කියන්නේ 2500ක විතර සාරියක්. කී දෙනෙක් ඉන්නවද ගෑනු ළමයි නංගිලා නේද දුවලා මේක අල්ලලා අනේ හරි ලස්සනයි කියලා අත ගාලා මං සාරි කඩවල අනන්තවත් දැකලා තිනවා. අත ගාල් දෙලා වියදම් කරගන්න සල්ලි නැහැ. හැරිලා එනවා නේ. ඉතින් අපි ඒ වගේ සාරියක් අරගන්නවා. ඉතින් මං කල්පනා කරේ ඒ වගේ 2500කට වගේ ගත්ත සාරියක් මම රුපියල් 400කට වගේ දුන්නට මොකද්ද ඒකේ තියෙන නේද අවුල. මං හිතුවා නිකම්ම නොදී ඒකට පුංචි මුදලක් මං අය කරගෙන මේ ටික දීලා දානවා කියලා. ඔන්න ඒ විදිහට මං සාරි ටික දුන්නා. ඒක දැන් ඕගොල්ලෝ බලයි මං කොහොමද දුන්නේ කියලාත්. මම ගොඩක් Facebook එකේ ඉස්සර ගොඩාක් group වල හිටිය ගෑල් ළමයින්ගේ group වල දැන් නම් නැහැ හිකවත්. බොහොම සීමිත groups වල ඉන්නේ මං. නැතිම තරම් active තෑ දැන්. ඉතින් ඒ group එකකට මම මේ සාරි වල පින්තූර ටික අරගෙන දැම්මා. දාලා නිකන් දෙන ඒවා ටික වෙනම කිව්වා. එතකොට මං ගොඩාක් දිනක ඉල්ලුවා ඒවා. මං ඒවා දීලා දැම්ම නිකන්. අරවා පොඩි මුදලකට දෙනවා කොහොම ඕගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ කී දෙනෙක් මගෙන් එල්ලුවද කියලා. ඉතින් ඒ සාරිවල ඒ වටිනාකම දන්න මනුස්සයා අර වගේ මුදලකට ලැබෙනවා කියනකොට බලන්න මට කොච්චර පිනක්ද නේ. මේ මිනිස්සුන්ට මේ මුදලට ඒ සාරියක් ගන්න බැහැනේ. ඒකනේ කෙනෙකු පාවිච්චි කර එකක් ගන්නෙ. තමුන්ගේ බැරිකම. මේ මෑතකදී මම අර මගේ ඇඳුම් ටිකක් අයින් කරන්න පෝස්ට් එකක් දාලා කී දෙනෙක් මට ඉන්බොක්ස් කළාද? ඊමේල් කරාද? ඉතින් එහෙම ඉල්ලන්නේ ඇත්තටම ඇයි නේද? අපහසුතාව තියන අය කටින් කියාගන්න බැරි අපහසුතාව තියෙන පිරිස කොච්චර මේ ලංකාවේ ගෑල් ළමයි ඉන්නවද? ඉතින් මං එහෙම හිතලා ඒක දුන්නා. ඒ මං හිතන්නේ සාරි ලොට් එක කොහොම හරි මං 4-5 දිනෙටම දීලා දැම්මා.
ඒ මං යම් කිසි මුදලක් ගත්තද ඒකත් මං දරුවෝගේ වැඩකට හරි ගෙදර වැඩකට හරි එදෙව්වා තමයි. එහෙම දෙයක් තමයි මං කළේ. ඒ දවසේ මට තිබිච්ච අවශ්‍යතාවයකට මං වියදම් කරන්න ඇති. මට මතක නැහැ. කොහොම හරි මගේ සාරි ටිකටයි මගේ ෆෝමල් වෙයා වලටයි උනේ ඔන්න තත්ති. ඉස්සර මං ඇඳපු ඒවා. ඉතින් මට ඕකෙන් කියන්න ඕන දැන් ඔයගොල්ලෝ ටික ටික මං කවුද කියලා තේරුම් අරන් එනවා ඇති. ඕ මොහොම ගියාම ඔයාලට තේරෙයි. මං කොයි වගේ කෙනෙක්ද කියලා ඇඳුම් පැත්තෙන් බලනකොට සමහර විට මම ෆැෂන් පැත්තෙන් බැලුවාම ටිකක් දුර්වල කෙනෙක් වෙන්න පුළුවන් මට ඒ ආසාවල් හිතෙන්නේ නැති නමුත් කරන්න දෙයක් නැහැ ඒ මම හැබැයි ඒකෙන් මට මත්තර මානසික සැනසීමක් තියෙනවා හරි බලමු අපි ඊළඟ ස්ටෙප් එකට කොහොමද ඉතුරු කාලය මගේ ඇඳුම් මැනේජ් කරගත්තේ කියලා මෙතෙන්දී අමතක කරන්නම හොඳ නැති දෙයක් තියෙනවා මට කියන්න අමතකුණ සාරි ගැන කතා කරද්දි වෙඩින් සාරිස් දෙක ඔගොල්ලෝ ගාව ඇතිනේ වෙඩින් සාරිස් දෙක ගොඩක් අය තියන් ඉන්නවා බොක්ස් එකේ දාලා හාසාවට බලලා අරන් තියෙනවා මමත් එහෙම තියන් හිටියා පස්සේ අර සාරි ටික දුන්නට පස්සේ මං කල්පනා කරා දැන් අර ඔෆිස් අඳින සාරි ඒ අරගෙන ඒ ළමයි කොච්චර සතුටින් ඒ ටික මට පින්දී දී ගත්තද දැන් මේ වෙඩින් එකක් ගන්නකො වෙඩින් එකකට ගිහාම දැන් වෙඩින් සාරියක් ගන්න බැරුව ලත වෙන ගෑනු ළමයි කොච්චර ඉන්නවද අපි දැන් මේ වෙඩින් සාරිය කියන්නේ වෙඩින් දවසේ විතරයි මේක පැක් කරගෙන ඔහෙ තියන් ඉන්නවා ඒ අපි අර ඉමෝෂනලි ඒකට බැඳිලා හැංගීම් බර වෙලා ඒක තියන් ඉන්නවා අපි ගොඩාක් මිනිස්සු බඩුව අපිට එකතු කරගන්නේ අපි හැංගීම් වලට වාල් වෙලා මේක ඕනා මේක අපරාධ මේක අරයා මට දුන්නා මේක මෙයා මට දුන්නා මේක මං අහවල් දවසේ අපි හැංගීම් වලට වාල් වෙලා ගොඩක් දේවල් අපි වටේ රැස් කරගෙන ඉන්නවා අපි අතාරින්න කැමති නෑ අපිට අතාරින්න බෑ ඉතින් මම හිතුවා මට මේකෙන් මේ ඔෆිස් ඇඳුම් හොය නැතුව හොය හොය හිටපු මිනිස්සු ටිකක් හම්බුණා නා වෙඩින් සාරියක් ගන්න බැරි ගෑල් ළමයි කොච්චරක්ද කියලානේ ඉතින් මම කල්පනා කරා මගේ හෝම් කමින් සාරි එක නිකන් ඔරෙන්ජ් කලර් එක ඒක මම ඕනනම් වෙඩින් එකෙන් පස්සේ දව දෙපාරක් වගේ ෆන්ක්ෂන්ස් දෙකකට විතර අඳින්න ඇති මේ දෙකම හොඳ තත්වෙන් තියෙනවා දැන් ඉදිරියට මට ඉන්නේ පුතාලා මට මේව තියාගෙන මොකටද මං කල්පනා කරා මේක ඉමෝෂනලි බැඳෙන මං හස්බන්ඩ් එක්ක හොඳින් ඉන්නවනේ මම මොකට සාරියක් දිහා බල බල සතුටු වෙන්නේ මේ භෞතික දෙයකට ඇලීගෙන ඉන්නේ මොකටද පස්සේ මං හිතුණා මේකත් මම මගෙන් අයින් කරනවා ඒ ඩිසිෂන් එක මං ගත්තා මගේ ඉමෝෂනලි මගේ දැන් හැදිලා තිබුණා මනස ඒ වෙනකොට අර සාරි ටික දීලා දෙමින්ලේ මගේ මනස හැදිලා තිබුණා. ටක් ගාලා මට අතාරින්න පුළුවන් වුණා. මං ඒකත් අර විදියටම පින්තූර ටිකක් දාලා මම ඩ්‍රෙස් කරලා ඒ වෙඩින් දවසේ හිටපු ඇඳු පින්තූර දෙකකුත් දාලා පෝස්ට් කරා විතරයි මට ආපු ඉල්ලීම් ඕගොල්ලන්ට හිතා ගන්නවත් බැ. ඉතින් මම හැබැයි වෙඩින් සාරිස් මන් නොමිලේ දුන්නේ. මං ඒකත් ගත්ත ගානේ හතරෙන් එකක් වගේ මුදලකට දෙකම දුන්නේ. බොහොම අඩු මුදලකට. නමුත් ඒ ළමයි පින්දිදී ගතම එක නංගි කෙනෙක්ට හරි දෙන්නෙක්ට හරි ඔක දුන්නා මට මතක නෑ මේ දැන් මීට අවුරුදු ඔව් 8කට 9කට වගේ කලින් සිද්ධ වෙච්ච දෙයක් 8කට 9කට කලින් කරපු දේවල් මම මේ ඔයාලට කියන්නේ ඉතින් මන් දන්නේ නෑ එකෙනෙක්ට හෝ දෙන්නෙක්ට මං ඒ සාරිද ඒ ළමයි පින් දීලා තමයි යන්නේ බලන්න කොච්චර මේක දැන් තිබුණා නම් තාම අල්මාරියේ ඔහෙ තියෙනවනේ පෙට්ටිය අස්සට වෙලා දැන් ඒ ළමයි ඒ ඇඳුම් ඇඳලා තව ළමෙක්ට දුන්නා නම් මට කොච්චර පින්ද මම මේකට ඇලීගෙන හිටියට වඩා අන්න ඒ විදියට තමයි ඉතින් මං හිතන්නේ ඉතින් දැන් මේක කියද්දි සමහරු බණ ඉතින් ඔයාලාට මේ අපිට නම් බෑ මේව ගොඩක් ගණන් මම වියදම් කරලා ගත්තේ ඒවා ඉතින් ඒක තමයි මෙතන මම කියන මිනිස්සයා වෙනස් මිනිස්සෙක් නේ ඉතින් හිතන පතන විදිය ඉතින් ඒකයි මේ ඇඳුම් ස්ටෝරි එක කිව්වේ මං හිතන පතන විදියට ඔයා දැනගෙන ඊට පස්සේ මගේ අල්මාරියට ගියාම ලේසි නිසා. ඉතින් හරි ඒකත් මම එකතු කළා මගේ වෙඩින් සාරි දෙක ගැනත් කියන්න ඕන නිසා. ඉන් පස්සේ දැන් මම අඳින්නේ දැන් එදා ඉඳලා මම දැන් අඳින්නේ ගොඩාක් වෙලාට මම සායවල් අඳින කෙනෙක් නෙමෙයි. මම ආව සමහර සහෝදරියන්ට හම්බ වෙලා තියෙන ඔය shopping කරද්දී එහෙම මාව හඳුනගෙන තියෙනවා කතා කරලා තියෙනවා channel එක හරහා දැනගෙන. ඒගොල්ලෝ දැකලා ඇති මම අඳින විදිය. මම බොහොම සැහැල්ලු චරිතයක් සැහැල්ලු ඇඳුම් අඳින්නේ පෑන්ට්ස් ටිකක් තියෙනවා මට අරගෙන ඩෙනිම්ස් ඊළාට ටොප්ස් මේ මම ඕගොල්ලෝ හැමදාම දකිනවා වගේ ඇඳුම් සහ ෂර්ට් වගේ යන අතකොටේවා ස්ලීව්ලස් ඕ වගේව තමයි මම අඳින්නේ බොහොම සරලයි
ඉතින් ෆැෂන් පැත්තෙන් නම් මම ටිකක් දුර්වල ඇති මේ නමුත් ඉතින් අර ගොඩක් වෙලාවට හස්බන්ඩ් තෝරලා දෙනවා එයා තෝරලා දෙනවා මට ටිකක් ලස්සනයි මට ඇත්තටම ඇඳුම් තෝරන්න තේරෙන්නේ නැහැ ඕගොල්ලෝ කියන්නේ දැන් මම හස්බන්ඩ් එක ගිහාම දැන් වෙන ගෙවල් වල ගෑනු ළමයානේ තෝරනවා හස්බන්ඩ් බලන් ඉන්නවා දැන් අපේ ගෙදර එහෙම නෙමෙයි අපේ ගෙදර මම බලන් ඉන්නවා හස්බන්ඩ් පෑ ගන්න ඇඳුම් තෝරනවා අනිපැත්ත ඉතින් මේ අර මං ඒ වගේ ඉතින් දඩි විඩි ගාලා ගන්න දෙයක් අරගන්නවා මිස මං හිතන්නේ මට දැන් ඇඳුම් අවශ්‍යතාව නැහැ අවුරුද්දකට සැරයක්වත් මං යන්නේ ඇඳුම් ගන්නයි මං කොහෙ යන්නද මං ගේ ඇතුලේ ඉන්නේ එළියට ගියත් ඒකට පරිලන්න ඇඳුම් මට තියෙනවා නැත්තම් මට හම්බ වෙනවා මං අමුතුවෙන් සල්ලි දීති ගොඩාක් ඇඳුම් දකින දකින දේ ගන්නෑ මට එහෙම ආසාවක් නැහැ මොකද්ද මන්දා යනවා සමහර වෙලාවට අවුරුද්දට සැරයක් මා හස්බන්ඩ් ඇදගෙන යනවා යන් යන් මොනවා හරි ගන්න කියලා මොකද එයා ගොඩක් ෂොපින් කරනවා එයාට ඉතින් ඔෆිස් යන්න එයා දින විදියක් තියෙනවා එයාට ඒ ඇඳුම් ගන්න ඕන එයාට ලොකු කලෙක්ෂන් එකක් එයාට තියෙනවා මම එහෙම නෑ ඒ කියන්නේ ඉපැත්ත මම ඉතින් ওই ගිය ගත්තොත් ගන්න මේ නයිට් වෙයා ටිකක් ගනි අන්ඩර් වෙයාස් ඕ වගේ දේවල් ඒවා ඉතින් නිතර පාවිච්චි වෙන නිතර පිරිසිදු වෙවි මන්ට වෙයාර අවුට් එනේ වනේ ඒවා කොහොමත් අවුරුද්ද දෙකට සැරයක් මට ගන්නේනවා ඒ ඇරෙන්න නම් වෙන ගොඩ ගැහ ගැනිලි නෑ ඒ නිසා මට කරදරයක් නෑ මගේ අල්මාරිය තියාගන්න ඒ තියෙන ටිකනොත් මම කාලෙන් කාලෙට ටික ටික අයින් කරනවා ඒක මම වෙනම දවසක කියන්නම් මං කොහොමද මගේ අල්මාරිය සුද්ධ කරගන්නේ අනවශ්‍ය වේවත් කරගෙන ඒක වෙනම අපි දවසක කතා කරමු ඉතින් දැන් මගේ ස්ටෝරිය ඔයගොල්ලෝ දන්නව ඉතින් ඔය විදිය කෙනෙක් මම එතකොට මේ විදිය ඉන්නකේ ඇත්තටම මට සැහැල්ලුවක් තියෙනවා වාසියක් තියෙනවා මට ආසාවල් ගොඩක් නෑ මට හෑන්ඩ් බෑග් තිබුණේ එකයි හෑන්ඩ් බෑග් එකයි මන් තියාගන්නේ එකත් ලොකු එකක් බබාගේ දැන් වෙඩින් එකකට ගියත් දැන් වෙඩින් පර්ස් ගොඩක් ඕගොල්ලෝ ගාව තියෙනවානේ මට පර්ස් එකකුත් නැහැ ඇයි මොකද මම දන්න කාලේ ඉඳලා වෙඩින් සීන කාලේ මගේ අතේ ළමෙක් හිටියා ඉතින් ඔය ළමයාත් එක්ක ඔය පර්ස් එක ඔය ඔක්කොම අපි මානසිකවනේ ඉතින් ඉන්නේ අපි දිහා බලයි අපි පර්ස් එක ලස්සනට අරන් ඒවා සියල්ල අපි මනසින් මාගත්තද ඇත්ත අපි දිහා බලන කෙනෙක් අනේ මන් දන්නේ ඉන්නවද කියලා මං යන්නේ එයාගේ අර බඩුයි ඔක්කොම පොඩි එක්කෙනාට අවශ්‍ය කරන බඩු ටික එල්ලගත්ත බෑග් එක අරන් තමයි වෙඩින් එකකටත් යන්නේ අදින ගැඳගෙන යනවා නමුත් එහෙම විශේෂ පර්ස් එකක්වත් නැහැ මට යන්තම් ඔය හම්බෙච්ච එකක්ද දෙකක්ද තියෙනවා ඒක දැක්කොත් ඔගොල්ලෝ හිනා වෙයි මම ඒ වගේ පුද්ගලෙ හෑන්ඩ් බෑග් උත් එකයි තියෙන්නේ සාමාන්‍යයෙන් මම පාවිච්චි කරන්නේ දැන් මෙදා පාර අවුරුද්දට මගේ හස්බන්ඩ්ගේ නෑදෑයුන්ගේ මට බෑග් එකක් හම්බුණා හස්බන්ඩ්ගේ අයියාගෙන් හම්බුණා ඊළඟට මට මේ ඔය මොකද්ද බන්ද බ්‍රෑන්ඩ් එකකින් ඇඳුම් වගේක් ගත්තාම ඒ ගාන්ට සරිලන එකක් හින්දා ලොකු ලෙදර් ලස්සන ලොකු බෑග් එකකුත් හම්බුණා ඒ නිසා මට දැන් බෑග් තුනක් තියෙනවා එච්චරමයි ඒ ලැබුණු දෙකත් නැත්තම් නෑ ඉතින් හරිම අඩුයි ඉතින් ගොඩාක් සරල වෙන්න උත්සාහ කරන කෙනෙක් විදියට තමයි ඉතින් මම අල්මාරියත් ලෑස්ති කරගෙන තියෙන්නේ ගෙදරට අඳින ඇඳුම් යම්කිසි ප්‍රමාණයක් මන් තියාගෙන ඉන්නවා ගමන් අඳින ඇඳුම් ටිකක් තියන් ඉන්නවා ඒකට අලුතෙන් එකතු වෙන ප්‍රමාණය ඇත්තටම හරි අඩුයි මං ගන්නෙ නෑ මට තෑගි ලැබුණොත් තමයි මට ගොඩක් වෙලාවට එකතු වෙන්නේ අඳු සහ මේ මම කාලෙන් කාලෙට ඒකෙන් ටික ටික අයින් කරනවා ඉතින් අපි මං ඒක අර ඒ අල්මාරියේ ඒ විදියට මේන්ටේන් කරගන්න මම කරන දේවල් ටිකක් ඊළඟ වීඩියෝ එකෙන් මං කියන්නම් අල්මාරිය පෙන්වන්න කලින් මම ඒ කාලෙකට ඒක අරගෙන ඒකට සුද්ධයක් දෙන්නේ කොහොමද කියන එක ඊළඟ දවසේ කතා කරමු ඉතින් ඔයාලා වගේම මමත් සාමාන්‍ය ලංකාවේ ජීවත් වෙන බොහෝම සරල මිනිස්සේ ඉතින් මං හිතනවා සමහර අයට මං කියන දේවල් දැනෙනවා සමහර අයට මට කැමති නෑ ඉතින් එහෙම තමයි නේ ඔය දෙගොල්ලොම මොකද මේ ගැන හිතන්නේ මං කොයි જાතියේ එක්කෙනෙක්ද කියලා පොඩ්ඩක් පාලින් කමෙන්ට් කරලා බැන්නට කමන්නේ ඉතින් එහෙමනම් දැන් මගේ ජීවිතෙන් කොටසක් තමයි ඔයාලට කිව්වේ සමහරුන්ට ගන්න දෙයක් තියෙන්නේ නැති සමහරුන්ට ගැළපෙන්න නැතු ඇති ඔය දෙගොල්ලන්ටම බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවට ඉතින් ඉදිරියේදී මං අල්මාරියේ පෙන්නන තැනට එනකම් තව වීඩියෝ එකක් කරන්න එතකන් පරිස්සමෙන් ඉන්න වැස්සත් පායලා ඉවරයි වහිනින් ඉඳ තමයි කම්මැලිකමට වීඩියෝ එක කළේ
එහෙනම් සුබ දවසක් පරිස්සමෙන් ඉන්න.